අයිබෝන් ප්‍රේක්ෂකයතුනේ සුබ දවසක් හෙට දිනය ඉතාමත්ම තීරණාත්මිකයි ලෝක කම්කරුවන්ට හෙට ජාතියන්තර කම්කරු දිනයයි හැබැයි ජාතියන්තර කම්කරු දිනය වෙනදට වඩා ලාංකීය දේශපාලන පොළවට ඉතාමත්ම වැදගත් දිනයක් බවට පත්වවීමක් නිසාදයක් ඉදිරි ජනාධිපතිවරණය නිවේදනය කරන්නට මාස දෙකක් තියාගෙන තමයි මෙවර කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ දිනය අපි සමරන්නේ මැයි දිනය හෙට සමරන්නට ලංකාවේ සියලු පක්ෂ විපක්ෂ සියලු බලවේග සියලු බල ඇනි නේ දේශපාලන පක්ෂ සූදානම් වෙන ආකාරයක් අපිට මේ මොහොතේදී දකින්නට පුළුවන් විශේෂයෙන්ම ඉදිරි ජනාධිපති වර්ණයට තරඟ කරනවා යයි සඳහන් කරන දේශපාලන පක්ෂවන සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය ජාතික ජන බලවේගය එවැගේම තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මෙවර මැයි දින රැලිය තමන්ගේ දේශපාලන භාවිතය සඳහා ඉදිරි ජනාධිපති වර්ණයට ඔවුන්ගේ ජන බලය පෙන්වීම සඳහා හෙට දිනේදී යොදා ගන්නට බොහෝ ඉඩකඩ පවතින අපි බලමු එක් එක් දේශපාලන පක්ෂ එක් එක් දේශපාලන බලවේග එක් එක් දේශපාලන බල ඇනි හෙට දිනේදී කොහොමද කම්කරු දිනය සමරන්නට සූදානම් වෙන්නේ කොහොමද කියන කාරණේ එක් එක් දේශපාලන පක්ෂවල සූදානම මෙතෙන් සිට අපි බලමු. අපි මුලින්ම යමු වෙන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ හෙට දිනේදී කොහොමද මැයි රැලිය සමරන්නේ කියන ඔවුන්ගේ සූදානම පිළිබඳව විමසා බැලීමටයි හෙට දිනේදී දිවයිනේ ස්ථාන හතරකදී ජාතික ජන බලවේගයේ විදිහට ජනතා විමුක්ති පෙරමුණ විදිහටත් ඔවුන් මැයි පෙළපාලි සහ මැයි රැලි සංවිධානය කර තිබෙනවා. විශේෂම යාපනය මාතර අනුරාධපුරය සහ කොළඹදී ඔවුන්ගේ මැයි දින රැලි මැයි දින සැමරුම් කම්කරු දිනය සමරන්නට ස්ථාන හතරකදී ඔවුන් සූදානමින් සිටිනවා. රට හදන විසඳුමට ජන බලය එක පෙළට මාලිමාවේ මැයි රැලිය යනුවෙන් ඔවුන් මෙවර ඔවුන්ගේ තේමාව බවට පත්ව තිබෙනවා. ඔවුන්ගේ කම්කරු දින සැමරුම විශේෂයෙන්ම ජාතික ජන බලවේගයට මේ වන විට ඔවුන්ට තිබුණාට වඩා ප්‍රබල මහජන මතයක් මහජන ප්‍රසාදයක් දිනෙන් දින තප්පරෙන් තප්පරය මොහොතින් මොහොත ලංකර ගනිමින් ඉදිරි ජනාධිපති වර්ණ ඉලක්කය අභියස තිබියදී තමයි ජාතික ජන බලවේගය මේ වන විට මැයි දින සැමරුම සමරන්නේ. එනමුත් හෙට උදෑසන 10ට යාපනයේදී ඔවුන්ගේ ප්‍රථම මැයි දින පෙළපාලිය සහ මැයි දින රැලිය පැවැත්වීමට යොදා තිබෙනවා. හෙට උදේ 10ට යාපනයේ පිහිටි නන්දේ සෙල්වා රංගශාලාවේදී තමයි ඔවුන්ගේ මැයි දින සැමරුම ප්‍රථම මැයි දින සැමරුම හෙට උදේදී ඔවුන් සංවිධානය කර තිබෙන ස්ථානය තමයි යාපනයේ නන්දේ සෙල්වා රංගශාලාව. එවැගේම තමයි ඔවුන්ගේ යාපනයේ මැයි රැලිය උදෑසන 10ට ආරම්භ වීමෙන් පසුව දිවයිනේ ස්ථාන තුනකදී පස්වරු දෙකට ජාතික ජන බලවේගයේ විදිහට ජනතා විමුක්ති පෙරමුණ විදිහටත් ඔවුන් හෙට මැයි දින රැලි පවත්වමින් මැයි දිනය කම්කරු දිනය සමරන්නට සූදානම් කර තිබෙනවා. ඒ අනුව ජාතික ජන බලවේගයේ ප්‍රධානතම මැයි දින සැමරුම හෙට දිනේදී කොළඹදී පවත්වන්නට ඔවුන් සූදානම් කර තිබෙනවා. ඔවුන්ගේ මැයි දින පෙළපාලිය හෙට සවස දෙකට BRC පිටියෙන් ආරම්භ වීමට නියමිතයි. ඔවුන් සුපුරුදු පරිදි හැමදාම ජනතා විමුක්ති පෙරමුණ විදිහට BRC පිටියෙන් තමයි ඔවුන්ගේ මැයි දින සැමරුම ඔවුන් ආරම්භ කරන්නේ. ඒ අනුව හෙට පස්වරු දෙකට ජාතික ජන බලවේගයේ මැයි දින පෙළපාලිය BRC පිටියෙන් ආරම්භ වෙන්නට නියමිතයි. ඉන් පසුව පෙළපාලියකින් ඔව් පස්වරු 3:30 වෙන විට CWW කන්නංගර මාවතට පැමිණීමට නියමිතයි. එහිදී ඔවුන්ගේ මැයි දින රැලිය පැවැත්වීමට නියමිතව තිබෙනවා. මා නැවත කියන්නම් පස්වරු දෙකට BRC පිටියෙන් ජාතික ජන බලවේගයේ මැයි දින පෙළපාලිය ආරම්භ වෙනවා. ඉන් පසුව පස්වරු 3:30 වන විට CWW කන්නංගර මාවතේදී කොළඹ ඔවුන්ගේ මැයි දින රැලිය පැවැත්වීමට නියමිතයි. විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ නායකයා ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ජාතික ජන බලවේගයේ අනුර දිසානායක මහතා මේ ප්‍රධාන රැලියට සහභාගී වීමට නියමිතව තිබෙන බවටයි අපේ දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. ජාතික ජන බලවේගයේ අනිකුත් දේශපාලන පක්ෂ අභිභවමින්
විශාල ජන සහභාගිත්වයක් මෙම ජනතා රැලියට මෙම මැයි රැලියට මේ මැයි පෙළපාලියට මේ කම්කරු දින සැමරුමට සහභාගි කරන්නට මේ වන විට සූදානමින් සිටින බවටයි කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගයේ විදිහට ඔවුන්ගේ දේශපාලන ඉතිහාසයේ විශාලතම පෙරළිය විශාලතම ප්‍රගතිය දේශපාලනික වශයෙන් ජනතාව අතර ළඟා කරගෙන තිබෙන මොහොතක් ජනාධිපතිවරණය කැඳවන්න මාස දෙකයි වැඩි අවස්ථාවක් තිබෙන බවට බොහෝ නිරීක්ෂකයන් බොහෝ මතපල කරන්නන් මතපල කරන ඉදිරි ජනාධිපතිවරණයේදී අනුර දිශානායකට මෙරටේ නායකත්වයට පත් වෙන්න ඒ අනුව ජාතික ජනබලවේගයේ පැත්තෙන් මේක ඉතාමත්ම තීරණාත්මක මැයි දින රැලියක් මැයි දින පෙළපාලියක් වේවි. ඒ වගේම තමයි ජාතික ජනබලවේගයේ තුන්වන මැයි දින සැමරුම මැයි දින පෙළපාලිය අනුරාධපුරයේදී හවස දෙකට පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතයි. මැයි දින පෙළපාලිය ආරම්භ වන්නේ පස්වරු දෙකට වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයෙන් රැලිය පස්වරු 3:30 වන විට අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතයි. මම නැවත කියනවා අනුරාධපුරයේ ජාතික ජනබලවේගයේ මැයි දින පෙළපාලිය සවස දෙකට වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයෙන් ආරම්භ වෙනවා. එය මහජන ක්‍රීඩාංගණයේ දක්වා 3:30 වන විට ළඟා වීමට නියමිතයි. එම පෙළපාලිය අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයට එය අනුව 3:30ට අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී අනුරාධපුරයේදී ජාතික ජනබලවේගයේ පැවැත්වෙන මැයි දින රැලිය පැවැත්වීමට නියමිතයි. මේටද ජාතික ජනබලවේගයේ මුල් පෙළ නායකයන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන වසන්ත සමරසිංහ වැන්නෝන් මුල් පෙළගෙන නායකත්වයගෙන මේ කම්කරු දිනය සමරන්නට නියමිත බවටත් අපිට දේශපාලනික තොරතුරු කියනවා. ඒ වගේම තමයි හෙට දිනේ ජාතික ජනබලවේගයේ පැවැත්වෙන සිව්වන මැයි රැලිය සහ මැයි පෙළපාලිය පැවැත්වෙන්නේ මාතරදී. පස්වරු දෙකට යත් මාතර රාහුල හන්දියෙන් ආරම්භ වීමට නියමිතයි. ඉන්පසුව පස්වරු 3:30 වන විට මාතර වෙරළ උද්‍යානයේට එම මැයි දින පෙළපාලිය ළඟා වී එහිදී මැයි දින රැලිය පැවැත්වීමට නියමිතයි. බැලූ බැල්මට ජාතික ජනබලවේගය ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකත් රටේ ස්ථාන හතරකදී මෙවර මැයි දින සැමරුම සිදු කරනවා. මම හිතන්නේ අපට ලැබුණු දේශපාලන ආරංචි මාර්ගවලට අනුව නම් ඔවුන්ට විශාල ජනකායක් මේ වෙද්දි ජාතික ජනබලවේගය වටා එකතු වී තිබෙනවා. ඔවුන්ට මේ සියලුම දෙනා කොළඹට කැඳවන්නට තියෙන අපහසුතාවය විශේෂයෙන්ම ප්‍රවාහන පහසුකම් සඳහා විශාල මුදලක් යනවා. රටේ හතර දිග්භාගයේම කොළඹට කැඳවා එක තැනක මැයි රැලියක් පැවැත්වීමට ඔවුන්ට තියෙන ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි භූමියේ පවතින ඉඩකඩ තිබෙන තැනක් ඔවුන්ට සොයා ගැනීමට නොහැකිවීම මේ කාරණාත් එක්ක තමයි ජාතික ජනබලවේගය මෙවර ස්ථාන හතරකදී සිය මැයි දින රැලිය මැයි දින සැමරුම පවත්වන්නේ. කොහොම වුණත් ජාතික ජනබලවේගයට ඉදිරි ජනාධිපතිවරණය දෙස බලන කල හෙට දවස ඉතාමත්ම තීරණාත්මක දේශපාලන සංදිස්ථානයක් වනු නොනුමානයි. එවැගේම තමයි වර්තමාන ජනාධිපති ඉදිරි ජනාධිපතිවරණයට ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව කියන රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ අභිමානවත් මැයි රැලිය මෙවර කොළඹදී පැවැත්වීමට නියමිතයි. මෙවර විශේෂත්වය තමයි මෙහි අපිට ලැබෙන තොරතුරු අනුව මැයි පෙළපාලියක් මොවුන් සිදු කරන්න එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මැයි දින රැලියක් තමයි කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය පැවැත්වීමට නියමිතව ඇති බවටයි කියන්නේ. එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දිනය සමරන්නේ අභිමානවත් රටක් යන තේමා පාඨය සමග බවටයි අපිට දේශපාලනික තොරතුරු කියන්නේ. වගේම තමයි රැලිය මාලිගාවත් PD සිරිසේන ක්‍රීඩාංගණයේ ඉදිරිපිට දීපවත්වීමට නියමිත බවත් ක්‍රමවත් වැඩපිළිවෙලක් තුලින් නොවැටෙන ශක්ති සම්පන්න රටක් උදෙසා යෑම අරමුණු කොටගෙන එජාප මැයි දිනය මෙවර සමරන්නට සූදානම් බවටයි කියන්නේ. මේ වන විටත් එහි පෙර සූදානම් කටයුතු අපි දකිනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම උත්සවය විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයටත් ඉතාමත්ම වැදගත් මැයි දිනයක්. එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය නායකෙක් ජනාධිපතිවරයෙක් සමගයි මෙවර මැයි දිනය ඔවුන්ද සමරන්නේ. ඒ වගේම තමයි ඉදිරි ජනාධිපතිවරණයටද ජාතික අපේක්ෂකයා ලෙස වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට බොහෝ ඉඩ
කඩ පවතින බවටයි දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. ඒ වගේම හෙට දිනයේදී එක්සත් ජාතික පක්ෂයට ඇතැම් දේශපාලන පක්ෂවලින් සහ ඇතැම් දේශපාලන බල කණ්ඩායම් වලින් එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික සහ සමාජීය දේශපාලනික ප්‍රතිපත්තිය අනුමත කරමින් බොහෝ දේශපාලන කණ්ඩායම් වලින් බොහෝ දේශපාලන පක්ෂවලින් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෙට දිනේදී එක්සත් ජාතික පක්ෂ මැයි දින වේදිකාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට එක්වීමට නියමිතව ඇති බවට ඇතැම් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. අද දවසේ අපේ බ්ලැක් ඇන්ඩ් වයිට් වැඩසටහනෙදිත් අපි මේ පිළිබඳව කතා කරා. අපිට ලැබෙන තොරතුරු වලට අනුව නම් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙලේ පළමු වැන්න හෙට මැයි දින වේදිකාවෙන් ආරම්භ කිරීමට ආරම්භ වීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් මේ වැඩ කටයුතු සාර්ථක කරගන්නට හරින් ප්‍රනාන්දු වැන්නෝන් විශාල කැපවීමකින් විශාල කටයුත්තක් මේ වන විට සිදු කරමින් තිබෙන බවටත් අපිට දේශපාලන ආරංචි මාර්ග කියනවා. කොහොම වුණත් හෙට මැයි දින රැලිය යනු එක්සත් ජාතික පක්ෂයේ නැවත පිබිදීමක්, හෙට ලෝකකම්කරු දිනේදී එක්සත් ජාතික පක්ෂයේ නව නැගිටීමක් අපිට අපේක්ෂා කරන්නට පුළුවන්. අපිට ලැබෙන දේශපාලන ආරංචි මාර්ග හරියටම හරිනම් ඒ වගේම තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොදු ජන මැයි රැලිය හෙට පස්වරු දෙකට බොරල්ල කැම්බල් පිටියේදී ආරම්භ කිරීමට සූදානම් වනවා. මැයි දින රැලිය විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මෙම මැයි දින රැලිය පැවැත්වීමට නියමිත බවටයි අපිට දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. මේට අමතරව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා වර්තමානයේ නාමල් රාජපක්ෂ මහතා, පොදු ජන පෙරමුණේ නිර්මාපක නායකයා බැසිල් රෝහණ රාජපක්ෂ, ඒ වගේම තමයි පොදු ජන පෙරමුණේ මුල්පෙළ පාර්ලිමේන්තුව නියෝජනය කරන නායකයන්, පොදු ජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති නායකයන්, ඒ වගේම තමයි පොදු ජන පෙරමුණට අනුබද්ධ භික්ෂු සංවිධානවල භික්ෂුන් වහන්සේලා, ආගමික සංවිධානවල නායකයන් ඇතුළු බහු ජන සංවිධාන රසක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මෙවර මැයි රැලිය කැම්බල් පිටියේදී හෙට පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතව තිබෙන බවටයි අපිට දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අභියෝගාත්මක දේශපාලන අවධියකයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වන විට ගමන් කරමින් තිබෙන්නේ. ඔවුන්ට 69 ලක්ෂයක ජනවරමකින් ලබා දුන්න ලැබුණ ජනාධිපති ධූරය ඔවුන්ට අහිමි වී තිබෙනවා. ඔවුන්ට ආණ්ඩුවක් තිබ්බා 3-2 බලයක් සහිත, ඒ ඔවුන්ට අහිමි වී තිබෙනවා. යම් දේශපාලනික චකිතයකින් තමයි මෙවර පොදු ජන පෙරමුණ මැයි දිනය සමරන්නේ. නමුත් ඔවුන්ගේ පැත්තෙන් ලැබෙන තොරතුරු වලට අනුව නම් ඉදිරි ජනාධිපති වර්ණයේ ඉලක්ක කරගනිමින් පොදු ජන පෙරමුණේ නැගිටීම මෙවර මැයි දින රැලියේදී හෙට දවසේදී කැම්බල් පිටියෙන් ආරම්භ වීමට නියමිතයි. එවැගේම තමයි පොදු ජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපති වර්ණයට වෙනම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පිළිබඳවද කතා වෙනවා. මේ සම්බන්ධයෙන් යම් දේශපාලන ඉඟියක් හෙට දවසේදී ලබා දීමට නියමිත බවටත් සඳහන් වෙනවා. ප්‍රේක්ෂක ඔබට මම කියනවා, අද දවසේදී පොදු ජන පෙරමුණේ අර වේදිකාව හෙට දවසේ දකින මුල් පෙළ වේදිකාව දිහා බැලුවොත් ඒ වේදිකාවේ බොහෝ විට පොහොට්ටුවෙන් ඉදිරි ජනාධිපති වර්ණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා ඉඳගෙන ඉන්නට පුළුවන්. මීට පෙරත් එවන් අවස්ථා කීපයකදී අපිට ලැබෙන තොරතුරු වලට අනුව පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා යයි කියන පුජ්‍යලයා එවන් ස්ථානවල පෙනී සිටියා. හෙටත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විය හැකි බවට ඇතමුන් අනුමාන කරන පුජ්‍යලයා පොදු ජන පෙරමුණේ මැයි දින වේදිකාවේ ඉන්නටත් පුළුවන්. එහෙම කතාවකුත් අපි කියන්නට කැමති. අපිට ලැබෙන දේශපාලනික තොරතුරු වලට අනුව ඒ අනුව පොහොට්ටුවද ඉදිරි ජනාධිපති වර්ණය පාර්ලිමේන්තු මැති වර්ණය ඉලක්ක කරගනිමින් නව දේශපාලන පිම්මක් හෙට ලෝක කම්කරු දිනය දවසේදී වැඩ කරන මිනිස්සු එක්ක වැඩ කරන ජනතාවත් එක්ක ඉදිරියට එන්නට සූදානම්. එහෙම තමයි අපිට නම්
දේශපාලනික ආරංචි මාර්ග කියන්නේ. ඒ වගේම තමයි සමදි ජන බලවේගය මෙරටේ ප්‍රධාන විපක්ෂයේද හෙට දිනේ ලෝක කම්කරු දිනය සමරන්නට සූදානමින් සිටිනවා. සමදි ජන බලවේගයටත් ඉතාමත්ම වැදගත් කම්කරු දිනයක් වේවි. අර ජාතික ජන බලවේගයට වගේම ජනාධිපති වර්ණයේ නිවේදනය කරන්න හරියටම මාස දෙකක් තියාගෙන තමයි මෙවර ලෝක කම්කරු දිනය සමගි ජන බලවේගය සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමරන්නේ. එෙහිදී සමගි ජන බලවේගයත් ජාතික ජන බලවේගය වගේම අනිකුත් සියලු දේශපාලන පක්ෂවලට නොදෙවිනි විශාල ජනගඟක් විශාල ජන පවුරක් කොළඹට ගෙනෙන්නට උත්සාහ කරා. විහෙට දවසේදී ඔවුන්ගේ ශක්තිය, ඔවුන්ගේ බලය, ඉදිරි ජනාධිපති වර්ණය පිළිබඳව සංඥාව, ඔවුන්ගේ ජන බලය පිළිබඳව ඉදිරි ජනාධිපති වර්ණ සංඥාව හෙට දවසේ නිකුත් කරන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙන ඔවුන්ගේ බලය පෙන්වන්නට මහ පොළොව තුල සමගි ජන බලවේගයක් කටයුතු කරාදී සමගි ජන බලවේගයට මැයි දින රැලියක් මෙන්ම මැයි දින පෙළපාලියක්ද පවත්වනවා. සමගි ජන බලවේගයේ මැයි දින පෙළපාලිය හෙට පස්වරු 1ට ඊයේ ගුණසිංහ ක්‍රීඩාංගණයේ ආරම්භ කිරීමට නියමිතයි. කොළඹ චතම් වීදියේදී සමගි ජන බලවේගය හෙට දවසේදී ඔවුන්ගේ මැයි දින රැලිය පවත්වන්නට සූදානමින් සිටිනවා. ඊයේ ගුණසිංහ ක්‍රීඩාංගණයෙන් ආරම්භ වෙනවා පස්වරු 1ට ඔවුන්ගේ පෙළපාලිය මැයි දින පෙළපාලිය චතම් වීදියේදී තමයි ඒ අනුව චතම් වීදියට යනවා. පෙළපාලියෙන් චතම් වීදියේදී ඔවුන් මැයි දින රැලිය පවත්වන්නට නියමිතයි. ජාතික ජන බලවේගයට වගේම සමගි ජන බලවේගයට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසටත් හෙට දවස ඉතාමත්ම වැදගත් දේශපාලන දිනයක් වේවි. දේශපාලනිකව බොහෝ දේවල් ඇසෙන්න පුළුවන්, බොහෝ දේශපාලනික විපර්යාස අපිට ලැබෙන තොරතුරු අනුව සමගි ජන බලවේගයේ පැත්තෙමුත් හෙට වෙන්නට පුළුවන්. කොහොම වුණත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති වරණේ ජන පෞර ගොඩනගෙන ජනාධිපති වරණේ ජන මතය ගොඩනගෙන සංඥාව හෙට දවසේදී අපිට දකින්නට පුළුවන් වේවි එන ජනගඟත් එක්ක හෙට හවස් වෙද්දී. ඒ වගේම තමයි මෙරටේ ඓතිහාසික දේශපාලන පක්ෂයක්, ඓතිහාසික කාර්යභාරයක් කළ දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද හෙට ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී සිය මැයි දින රැලිය පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතෙක් මෙතෙක් වාර්තා වන දරුණුතම සහ බරපතලම දේශපාලන අර්බුදයට ලක් වී තිබෙන මොහොතක්, එවන් අර්බුදයකට ලක්ව තිබෙන මොහොතක තමයි 6 වෙනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවමත් නිල බලය හිමි පාර්ශ්වය ලෙස බොහෝ දෙනෙකු අර්ථකථනය කරන මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය හෙට පස්වරු 1ට ගම්පහ නගර සභා පීඨයේදී පැවැත්වීමට නියමිතයි. විශේෂයෙන්ම වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ මාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාද මෙයට එක්වීමට නියමිතව තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන 6 වෙනි විධායක ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා, වැඩ තහනමකට ලක්ව තිබෙන සභාපතිවරයා, එවැගේම තමයි වැඩ බලන සභාපතිවරයා, වාර්ණ නියෝගයක් ලැබී තිබෙන සභාපතිවරයා විජේදාස රාජපක්ෂ ඇතුළු මෛත්‍රීපාල සිරිසේන කඳවුර නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය හිමි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව ඇතමුන් කියන මෛත්‍රීපාල සිරිසේන විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ පිරිස රට රකින ජන පෞර නමින් හෙට පස්වරු 1ට මැයි දින රැලිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ඓතිහාසික දේශපාලන පක්ෂයක්. මෙරටේ විධායක ජනාධිපතිවරු, විධායක අග්‍රාමාත්‍යවරු පත් කරපු දේශපාලන පක්ෂයක්. දීර්ඝ කාලයක් මෙරටේ දේශීයත්වය සහ මැද මාවතක ආර්ථික ක්‍රමවේදයක කිය දේශපාලන පක්ෂයක්. හැබැයි අද අර්බුද රසකට කොටු වී තිබෙන දේශපාලන පක්ෂයක්. ඔවුන්ද අභියෝග හමුවේ ඔවුන්ගේ දේශපාලන භාවිතය සහ දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මෙවර ලෝක කම්කරු දිනය ලෙස
සමරන්නට සූදානමින් තිබෙන බවටයි අපිට දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. එවැගේම තමයි ජාතිකවාදී දේශපාලන බලවේග උදයගම්මන්පිල විමල් වීරවංශ ප්‍රමුඛ මෙරට ජාතිකවාදී දේශපාලන බලවේග මෙරට ජාතික ව්‍යාපාරයේ තුල සිටින ආගමික නායකයන් සිවිල් සමාජ ක්‍රියාදරයන්ද මෙවර ලෝක කම්කරු දිනය හෙට කිරුළපනදී සමරන්නට සූදානම් කර ඇති කාරණයද කිය යුතුයි. ඔවුන්ද වෙනම කතාවක් එක්ක ජාතිකවාදී ජන බලවේගයට නැවත පණ දෙන්නටයි හෙට දවසේදී ලෝක කම්කරු දිනයේදී සූදානම් වන්නේ. එහෙම තමයි අපිට දේශපාලන ආරක්ෂි මාර්ග කියන්නේ. 77 ඇරඹි පරාදීන ආර්ථික ගමනට එරෙහි එක්සත් මැයිරැලිය යනුවෙන් තමයි ජාතිකවාදී බලවේග හෙට දවසේ පස්වරු දෙකට කිරුළපන ලලිත් ඇතුළත් මුදුලි ක්‍රීඩාංගණයේදී සිය මැයි දින රැලිය පැවත්වන්නේ. විශේෂම විමල් වීරවංශ උදයගම්මන්පිල ප්‍රමුඛ උත්තර සභාගයේ නියෝජනය කරන දේශපාලන නායකයන් වගේම මෙරට භික්ෂුන් වහන්සේලා ජාතික ව්‍යාපාරය තුල සිටින ඒ වගේම අනිකුත් ආගමික නායකයන් ඇතුළු බොහෝ දෙනෙකු නව මුහුණුවරකින් ජාතිකවාදී බලවේගයට පණ දෙමින් ඉදිරිමැතිවරණ ඉලක්ක කරගනිමින් පෙරට එන්නට හෙට කිරුළපනින් සූදානම්. එහෙම තමයි එම දේශපාලන ආරංචි මාර්ගත් කියන්නේ. ගෝඨාභය රාජපක්ෂ නැමැති ජාතිකවාදී බලකඳවුරේ ජනාධිපති අපේක්ෂකයාගේ ධූරය අහිමිවීම සහ සිදු වූ දේශපාලන විපර්යාස සමග ජාතිකවාදී කඳවුරේ යම් බිඳවැටීමක් අපි දුටුවා. නමුත් ඒ සියල්ල අභිභවමින් අලුමතින් ජාතිකවාදී බලවේග හෙටමයි පළවෙනිදා නැගිටිනවා කියලා තමයි අපිට නම් දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. සමගින් අද දවසේ සටහන නිමයි. ඔබට සුබ දවසක්.